රස්තියාදුව කියන්නේ මේ සමාජ විෂමාචාරයක් කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. හැබැයි මම හිතනවා මේක මම කොහෙත් තාම පොතක පතක දැක්කේ නැහැ. මම හිතනවා රස්තියාදුව කියන වචනේ ඊට වඩා දාර්ශනික අර්ථයක් තියෙන වචනයක් කියලා. මේ වචනේ මුල මම හොයාගෙන ගියා. රස්තියාදුව කියනවා නිකන් පොඩි පෘතුගීසි හැඩයක් තියෙනවා. පෘතුගීසි වචනයක් නෙමෙයි මේ. හරියට මේ වචනේ ලෝකයේ උපදින්නේ 1900 මුල් කාලේ. 1925 30 වෙන විට තමයි රස්තෆාරියන් කියන දාර්ශනිකයෙකු උපදින්නේ. ඔහු ඉතියෝපියාවේ නායකයා බවට පත් වුණා. හැබැයි ඔහු තමයි ජමේකාව තුළ දර්ශනවාදයක් ප්‍රචලිත කළේ. ඒ දර්ශනවාදය හරිම මානව හිතවාදී දර්ශනවාදයක්. රස්තෆාරියානුවාදය කියන එක පස්සේ කාලේ හේල් සේලි කියන ජමයිකානු ජනාධිපතිවරයා හේල් සේලි රස්තෆාරියානුවාදයට එකඟ වෙච්ච නිසා මේක ආගමක් වගේ ජමයිකානු මතයක් බවට පත් වුණා. ඒ ජමයිකානු මතය ලෙස ජමයිකාව තුල සහ අප්‍රිකානු ගෝත්‍රවාසීන් අතර කළු ඇමරිකානුවන් අතර වර්ණ ભેදවාදයට විරුද්ධ වෙච්ච කළු ඇමරිකානුවන් අතර රස්තෆාරියානුවාදය ප්‍රචලිත වෙන්න පටන් ගත්තාම අන්න රස්තෆාරියානුවාදය අතටගත්තු කලාකාරයා තමයි ලෝකේ ඉන්න බොබ් මාලි. බොබ් මාලි රස්තෆාරියානුවාදය ප්‍රචලිත කළා. අද ලෝකේ කවුරු රස්තෆාරියානුවාදය දන්නේ බොබ් මාලිගේ මේ පිටට. රස්තෆාරියන් ගැන ගුග්ලිල්මෝ කියලා මේක බොබ් මාලි උගන්නපු ගුරුවරයා ගැන හේල් සේලි ගැන කවුරු දන්නේ නැහැ. හැබැයි මොකද්ද රස්තෆාරියානුවාදය කියන්නේ? ඔව් අපි දන්නවා බොබ් මාලිගේ ඇඳුමේ තියෙනවා මෙහෙම ඉරි තුනක්. කලර්ස් තුනක් තියෙනවා. yellow, red and green. yellow, red and green. මේක තමයි රස්තෆාරියානුවාදයේ සංකේත වර්ණ තුන. yellow කියන්නේ earth. red කියන්නේ human. green කියන්නේ nature. earth, human and nature. ඒක තමයි රස්තෆාරියානුවාදය. මහ පොළොවට ආදරය කරන මිනිස් සංහතියට ආදරය කරන ජාති කුල ගෝත්‍රවාදයෙන් තොරව පරිසර හිතවාදීව පරිසරක මිනිසෙක් මේ මහ පොළොව මත බිහිවෙයි නම් ඔහු රස්තෆාරියානුවෙක් කියලා තමයි කියන්නේ. එනිසා මම හිතනවා මෙන්න මේ රස්තෆාරියානුවාදයේ ආවේ පස රස්තා කියන කෑල්ල. රස්තා කල්චර්. රෙගේ මියුසික් වල තුන රස්තා කල්චර්. රෙගේ මියුසික් එක තමයි ගත්තේ ගිටාර ගත්තේ අතර බොබ් මාලේ. ඔහු මේ රෙගේ කියලා ඊට කලින් දෙස්ක සංගීත සම්ප්‍රදායක් බොහොම ඉහළට ගෙනච්චියා. එනිසා එංගලන්තයේ යුරෝපයේ අවසානයේ ඇමරිකාව හරහා හෝ පොප් සංගීතයට විශාල එකතු කිරීමක් කළ රස්තෆාරියානුවාදී ගීත සමුච්චයක්. ඒ හේතුවෙන් උන් ඒ රස්තෆාරියානුවාදී රස්තා කියලා මේකට ගහවලා පසු කාලීනව මේකට තව තව දේවල් එක්ක ගහුණා. ගංජා වගේ දේවල් එක්ක ගහුණා. අන්තිම නිකම්ම නිකන් ගංජාකාරයක් අපි රස්තමල්ලි කියලා කියනවා. ගංජා මොකද පොප් මාලේට ගංජා ටික අරගෙන ෆ්ලයිට් එක යන්න අවසරය දුන්නානේ. ඒක බොහොම දාර්ශනික චින්තනයකින් සිද්ධ කරගත් දෙයක්. මාලි ගංජා බොනවා. හැබැයි ගංජා නිදා ගංජා බීම විතරක් නෙමෙයි රස්තෆාරියානුවාදී කියන්නේ. එහි මානව හිතවාදී, පරිසර හිතවාදී, භූමි හිතවාදී විශාල දර්ශනයක් තියෙනවා. ඒක අවසානයේ ආගමක් තරම් උඩ නැගුණා. අවසානයේ ඒක දෙඩි මත දහරින් බිහි වෙන්න පටන් ගත්තා. න්‍යාය ආචාර්යවරුන් බිහි වෙන්න පටන් ගත්තා. අවසානයේ මිනිස්සු මිය ගියා. කිසිම කෘතීම කාරණාවකට ඔවුන් එකතු වෙන්නේ නැහැයි කියලා. ඒ අන්තවාදයට ගොසින් ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ නැහැ, සැත්කමක් කරන්නේ නැහැ, නිකම් යනවා. මහ පොළොවට මහ වේපානම් මාව බලලා ගත්තා වේ. කියන ස්වභාව ධර්මයේ අන්තවාදයටම රස්තෆාරියානුවාදී පසු කාලීනව භාවනාව, උපවාසය හරහා ගණන්. නමුත් ඊට වඩා බොබ් මාලේගේ රස්තෆාරියානුවාදී. ඒ නිසා බොබ් මාලේ රස්තා කැරක්ටර් එක. රස්තා මෑන් කියලා තමයි බොබ් මාලේට කියන්නේ. මෙන්න මේ තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට එදිරිතුමා channel එක subscribe කරන්න.